සුබ දවසක් ඔබ සැම අද හමුවන්න බලාපොරොත්තු වන්නේ පට්ටන්තරය අපගේ කාටුන් වැඩසටහන මගින්. ප්‍රථමයෙන්ම කාටුන් එකක් අපට පෙන්වනවා ජයරත්න. එයා කාටුන් එකක් තියෙනවා මේ පඹයෙක් වගේ කෙනෙක් ඉන්න මේ කුඹුරක වගේ ඉන්නේ. එයා එක අතක තියෙනවා කලගෙඩිය, අනිත් අතේ තියෙනවා ලාම්පුවක්. ඒක නිකන් මේ දෙපැත්තට දාගෙන ඉන්නවා. මොකක්ද ඕනේ සෙනෙල් සූටයක් එහෙම ඇඳගෙන තමයි ඉන්නේ නේ. බල මොකක්ද ලියලා තියෙන්නේ. ඡන්ද කල්දමා ගැනීමට ජනමත විචාරණයක් තිබ්බොත් හොඳයි. මොකද්ද ඡන්ද කල්දමා ගැනීමට ජනමත විචාරණයක් තිබ්බොත් හොඳයි. මොකද්ද ඒ කියන්නේ? අපට බැලූ බැල්මට මේ පේන්නේ රංගය බණ්ඩාරෝ මේ දිනවල මහා විප්ලවකාරී ප්‍රකාශනයක් කරපු කෙනෙක් තමයි රංගය බණ්ඩාර කියන්නේ. එයා මේ ජනමත විචාරණයක් ගේන්න හදනවා. ඇයි දෙයියනේ මෙයාලට කෙලින්ම ජනාධිපතිවරණයකින් අවුරුදු පහකට බලය ගන්න තියෙද්දි ඇයි අවුරුදු දෙකකට ජනමත විචාරණයකින් බලය ඉල්ලන්නේ? මේගොල්ලන්ගේ ලොක්කා ඉස කෙරුම්කාරයත් මේ වගේ වැඩක් කරලා තිබුණ. මොකක්ද ජනා මත විචාරණයකින් තමයි තමන්ගේ බලය තවත් අවුරුදු පහකට දික්කර ගත්තේ. මත මෙයාට මේක හීනෙම් බයවල වගේ මේක ඔළුවට ඇවිල්ල මහිතන්නේ මේක හොඳයි මේ වෙලා මතක් කරපයක. මොකද අපේ උසස් පෙළ දේශපාන විද්‍යාකන දූපුතුන්ගෙන ඒගොල්ල මේ ජන මත විචානයක් පිළිබඳ අහලවත් නැහැ. අහලා ඇති වෙන දැකලා යෑනේ අලුත් අයනේ. ඒගොල්ලන්ටත් මේක ඉගෙන ගන්න හොඳයි. මොකද්ද මේ ජනමත විචානයක් කියන්නේ? මොකද මේ කෙරෙන්නේ? ඒක නිසා ඒක වඩා හොඳයි. ඒ වගේ අරමුණකට හොඳයි. බලන්නකො ඉතින් මෙයාලට මොන වගේ දේවල් හිතට එනවද මේක ඉන්න ගම දෙයියනේ. මේක අපට කියන්න ඕනේ නෑනේ. ඒගොල්ලයි ලොක්කා ඉන්නවනේ. ජනාධිපතිතුමා එයාගේ ළඟට ගිහින් කියන්න ගිහින් කිව්ව හැටියෙම ගැසට්ටේ ගහන කි විතරනේ. අපට කියන්න ඕනේ නෑ. ඔයාලට ඕන දේ නේ ඔයාල කරන්නේ. මෙච්චර කරෙත් එහෙමනේ. හොඳයි හොඳයි, අප බලාගමු පස්සේ. හරි, ඊළඟට අපි එමු මරිසිපාලගේ කාටූනයක් තියෙන මරිසිපාල. ඕ ඒ දෙන්න ඉන්න ඒ දෙන්න එක කතා බහ කරන. මොකද ඒ දෙන කතා කරන්නේ කියලායි බලමු. එක්කෙනෙක් කියනවා බන්දුල ගුණවර්ධන කියනවා රාජ්‍ය සේවක පඩිවැඩිකීමක් නැතිලු. දෙයනේ රාජ්‍ය සේවක පඩිවැඩිවීමක් නැතිලු කියලා කියනකට අනිත් එක්කෙනෙක් කියන ඡන්දෙකුත් නැතිව ඇති නේද? එහෙමනම් ඡන්දෙට තමයි වැඩි කරන්නේ නේ. ඕ මේ දවස්වල අපිට පේනවනේ හැමතැනම පඩි වැඩි කරන්නේ කියලා. එහෙ වෘත්තිය සම්මිත උද්ඝෝෂණ, එහෙ ගුරුවරු වෙලෙට බැහැලා ඉන්නෝ, එහෙ ඊළඟට විශ්වවිද්‍යාල අනද්දින සේක බැහැලා ඉන්නෝ, ග්‍රාම සේකුරු බැහැලා ඉන්නෝ පඩි වැඩි කරන්නේ කියලා. ඕ ජනාධිපතිතුමා කිව්වනේ මේ පඩි වැඩි වීමක් කරන්න බැරියයි කියලා. එතකොට අරයා කියනවා ඡන්දයක් නැතුව ඇති නේද? ජනාධිපතිතුමා කියන ලබන අවුරුද්දනේ ලබනෞද්දනේ ඔක්කොම කරන්නේ. එතකන් ඉන්නකෝ කියලනේ කියන්නේ. එතකන් ඕගොල්ලෝ ඉන්න දෙයනේ. තාවරි කලක් නෑනේ. අපිට බලය දුන්නම අපි අයිමත් රාජ්‍ය සේවක පඩිය වැඩි කරන්නම් කියලා ඒක ඒ විදිහට එයා කියනවා. ඒ බලන්නකෝ ඉතින් අපිව රවට්ටන කතාන්දර තමයි සේරම. තන්දි දිනුවට පස්සේ තමයි ඒකත් කරෙන්නේ. ඊළඟට තියෙන විදුර අබේනායක, එයා ගේන දවසේ පද හතර කවියක් තියෙනවා. කවි කියන්නේ ඉතින් කවුරුත් ආසන්නේ පොඩි දරුව එහෙම පොත්වල තියෙනවනේ. කලබල වෙනු එපා රංගගේ විහිළු ගැන නැලවිලි ගී කියයි රවි ඉදිරියට පැන. සැලකිලිමත් මේ කවුරුත් හැඳින දැන පළමුව රටේ නීතිය ගරු කරනු මැන. රංගගේ විහිළු ගැන, මේක මේ රංග විහිළුක්ද මේ දවස්වල කළලා තියෙන්නේ? මේ දවස්වල හුඟක් ප්‍රචාර හුඟක් රට පුරාම කලබලයක් වගේ එකක් නේ මේ රංගගේ ප්‍රකාශය පිළිබඳ. මේ ඒක නිකන් නැලවිලි ගීයක්. නැලවිලි ගී කියන්නේ ඉතින් ජනතාව ඉතින් නලව නලව ඉන්න තමයි ඉතින් හැමදාම බලන්නේ. මෙච්චර කාල කොලෙත් නලවන එක ඉදිරියටත් නලවනවා. ඒක තමයි මේගොල්ලෝ කරන්නේ. ඒව ඔක්කොම නැලවිලි ගී තමයි.
රටේ නීතියක් තියෙන රටේ නීතියක් කවුරුත් දන්නවනේ අද තීරණේ ව්‍යවස්ථාන විශ්ලම තියන්න ඕන ජනාධිපතින වෙන බව කවුරුත් දන්නවනේ මොකටද මේ හදිසියේම විහිළුවට විහිළුවට වගේ මේ වගේ දේවල් ගේන්නේ මේ රංගේ බණ්ඩාර ඒව අපි රවට්ටන්නද එහෙනම් අපි නලවන්නද ඔයගලන්ටම හොඳයි ඉතින් කමන්නේ අපි බලමු මොකද වෙන්නේ කියලා ඊට අපේ ඊට පස්සේ අපි බලමු හසන්ත විජේනායකගේ හුරේරා මේ හුරේරානේ ඕ මේකෙත් ඉන්නවා මෙයාලා ඉතින් හැමදාම හොඳ ෆොටෝ එකක් තියෙන හොඳ බද මහත සුද්දට ඇඳුම් ඇඳගත් හොඳ සංවර්ධ වෙච්ච මිනිස්සෙක් නේ එයා ලස්සන සපද්දෙකුත් දාලා ඉන්නවා තව මිනිස්සෙක් කෙන බොහොම අනික අපි වගේ නිකන් අපි වගේ හීන්දෑරියෙක් කෙනෙක් මෙයා නිකන් හරියට ඔය බොහෝ දුරට ඔය ඉන්නේ ඔය පාර්ලිමේන්තුවේ 225 කෙනෙක් වෙන්න ඇති නේ අය බලමු ඉතින් කවුද කියන්නේ කියලා බලමු ඒගොල්ලෝ මොනවයි මේ කියන්නේ එක්කෙනෙක් එයා කියනවා ශ්‍රී ලංකන් ගන්න සමාගම් 6ක් බලාගෙන ඉන්නවලු අපේ කාටද මේ කියන්නේ අපට නෙව කියන්නේ එතන මේගොල්ලෝ මේ විකුණන්නද හදන්නේ දෙයියනේ මේ අපේ සම්පත් මේගොල්ලන්ට මේ අපි ඡන්දයක් දුන්නේ නැහැ මේ විකුණන්න අපේ බදු මුදල් වලින් හදපු ශ්‍රී ලංකන් අපි කවදාවත් ඔය ගිහිල්ලත් නැහැ රටේ ජනතාවකින් 4-3ක් ඔය ගිහිල්ලත් නැහැ ගුවන් යානයක ඒගොල්ලෝ අපේ බදු මුදල් වලින් ඔය හදනවා හදලි වල ඒගොල්ලෝ දැන් විකුණන්න හදනවා ඇයි දෙයියනි විකුණන්නේ මොකටද එතකොට අනිත් එකනා අහනෝ කොමිස් ගන්න කී දෙනෙක් බලාගෙන ඉන්නවද දන්නේ නැහැ ඕවෝ විකුණ ගත්තොත් තමයි මේ යන්නේ නාන්තෙමදී අපිට කොමිස් මුදලක් ලැබෙන්නේ නේ අපේ සාක්කුව ලැබෙනවා අපේ නිලධාරීන්ට ලැබෙනවා ඕ ඉතින් ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ මේ තනතුරු දරාගෙන ඇමතිකම් දරාගෙන නිකන් ඇමතිකම් ගන්නව නෙවෙයිනේ මේ වගේ මීයක්වත් කඩාගත් අතලේව කන්නේ නැකින් නිකන් ඉඳලා හරියන්නේ නැහැ නේ අනේ අන්තිමේදී මේ වගේ ආයතනයක් විකුණ ගත්තොත් අපේ සාක්කුවට කීයක් හරි වැටෙනවනේ අපි අපි ආවේ අපි විශාල මුදල් වැය කළා මේ වගේ ඇමති පට්ටම් ගත්තේ නිකන් ඉන්න නෙවෙයිනේ අපි හැදෙන්න ඕනේ අපි සංවර්ධ වෙන්න ඕනනේ ඕ ඒකනම් ඇත්ත තමයි ඔබතුමාත් ඒ වැඩේ කරගන්නකෝ අපිට බලන් ඉන්න බැරිය සංවර්ධන රටේ ඉන්න හැටි කොමිස් කොමිස් ගාලේ තිබ කොමිස් ගහගෙන ඕ සාක්කු පුරගෙන බැංකු පුරගෙන වාහන ඉඩ කරන් අරගෙන රටේ වැජඹෙන්නකෝ හොඳයි හොඳයි අපේ ඡන්දෙන් ගිහිලා හොඳයි හොඳයි එහෙනම් ඒක කරගන්නකෝ අත් බලමු ඊළඟ කාටුන් එක බෙම්පියා 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 කියලා තියෙනවා එක පැත්තකින් තියෙනවා විනෝද චාරිකාවක් යන බස් එකක් ඒක විනෝද චාරිකාවක් ඒගොල්ලෝ ඉතින් හැමදාම යන්නේ විනෝද චාරිකාවන්නේ ඒ බස් එකේ ඩ්‍රයිවර් කෙනෙක් පේනවා ඒ පැත්තේ ඉන්නවා අනිත් පැත්තේ ඉන්නවා මල් විකුණන කෙනෙක් ඕ මල් විකුණන කෙනෙක් ඉන්නවා එයාගේ අත් දෙකේ මල් හැබැයි එක අතක තියෙන්නේ එක මලයි අනිත් පැත්තේ නම් ගොඩක් මල් තියෙනවා. ඒ පැත්තේ උඩි ලියලා තියෙන මහා මැතිවරණයක් ගැන අනිත් එකේ තියෙන ජනාධිපතිණයක් ගැන. එතකොට මේ බස් එකේ යන කෙනෙක් බැහැලා කියනවා. බස් එකේ යන කෙනෙක් කියනවා ඒගොල්ලෝ විනෝද ගමන් යන කට්ටියනේ. චාලි අයියේ අන්න මල් කොල්ලා ඉන්නවා. අපිත් බැහැලා ගිහිල්ලා මලක් ගනිමු. මලක් මොකද්ද මේ මල? මොකද්ද අපට ලැබෙන මල? එතකොට ගිහිල්ලා යනකොට එතන බල්ලෙකුත් පැනලා ඒක නම බුරනවා ඒ පැත්තට බුරනවා අර යා කියන මොකද්ද ඕගලන්ට ඕනේ ජනාධිපතිරණ නැද්ද මහා මැතින හැබැයි ජනාධිපතිරණ තමයි ඉස්සරහ දාන් ඉන්නේ මහා මැතින පස්සෙන් තියෙන්නේ ඔයාලා කැමති මෙයාල ඉල්ලන්නේ අපිට ඉන්න ජනාධිපතිරණක් අපිට මහා මැතින මල් එපා අපිට වඩා හොඳයි ජනාධිපතිවරණයක් ඉස්සෙල්ල දෙන එක කියලා මේගොල්ලෝ කියනවා මේ විනෝද චාරිකා යන කට්ටිය ඕ ඉතින් රටේ ජනතාව කවුරුත් බලාපොරොත්තු වෙන්නේ මේ ජනාධිපතිවරණයක් විසක් මහමැතිවරණයක් නෑනේ ව්‍යවස්ථාවට අනුව මහමැතිවරණයක් තියෙන්නේ තව අවුරුද්දකින් පමණයි දැම්ම අවශ්‍ය නෑනේ ඒක එක් එක්කෙනාගේ බලෝභිතට තමන්ගේ බලය උරගා බලන්න පරාදෙන කණ්ඩායම් ඒ මහමැතිණක් දාගෙන ඉන්නවා ඒක අපට අදාළ නෑනේ අපට අවශ්‍ය ජනාධිපතිවරණයනේ දැන් ඉස්සෙල්ලම ඒකටනේ මුදල් වෙන් කළා තියෙන්නේ මුදල් වෙන් කළා තියෙන්නේ අයවැයෙන් ඉස්සර අපි දන්නවනේ ප්‍රාදේශ සභා මැතිවරණය තියන්න වෙනකොට අපට අනේ මුදල් නෑ ඒක නිසා ඒක තියන්න බැරි කාලwidetilde දැන් අලුතින් ගේන්න අද මහමෙද ඒවත් නම් ඔන්න මුදල් හොයාගන්න ඇත්තේ මේගොල්ලන්ට
ඒගොල්ල බලය තහවුරු කරගන්න බලන්න ඉතින් මහජනය රවට්ටන්න මේ සේරම කරන්නේ ඕන එකට මුදල් තියෙන නැත් ඒගොල්ලන්ට ඕන බලය තහවුරු කරන්න මුදල් තියෙන අපේ ජනතාව වෙනුවෙන් සේර කරන්න මුදල් නැහැ ආන්න ඒ ගෙනල් කියන්නේ ඔය තරස්සින්ගේ කාටුනේ බොහොම හොඳයි බලමු ඊළඟට කවුද කියලා ඉන්නේ ආ ඒක නම ආතා අපේ ඒක අලුත ආතා අපේ ලියලා තියෙන මුඩුබුරා ඒක ඉතින් කවියක් බලමු කවිය කියලා ආර්ථික කමිටු වාදයක් වෙන් තැන නලින්ද ජයතිස්ස කීවේය හිත හිත සජබය දරන විටදී ඒ ගැන වෙන මත ආතා මෙසේ පැවසුවේය ගොත ගොත දැන් මෙයා කියනවා නොකෙරෙන දීගයක උපමා මතක් කර බොරුවට දිනත් නම් කෙරුවා වරින් වර දැන් පේනවා ඒවා පුස් කතන්දර දෙගොල්ලම බයයි ඒකයි හිතේ හොර ඕ ඉතින් මේ දවස්වල හරීම මේ අපට වෙන වැඩ නැතුව වගේ අපේ කුස්සියේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙන්නේ මේ දෙගොල්ලක් එක්ක ගෙනල්ලා තියෙන වාදයක් මොකද්ද වාදය නලින්ද ජයතිංග සජබේයි එන්නේ ජාතික ජන බලවේගයේ නායකයෝ දෙන්න. ඒගොල්ලෝ එක එක වෙලාවට ජාතික ජන බලවේගෙන් දුන්නා දින කීපයක්. එතකොට අරගොල්ලෝ කිව්වානේ අපිට ওই දිනවල නම් කරන්න බෑ මොකද අපිට වෙන වැඩ තියේ කියලා. ඊට පස්සේ ආයිමත් ජන බලවේග කිව්වා මේ 20ට කලින් අපිට දිනයක් දෙන්නේ කියලා. එතකොට ඒගොල්ලෝ කියනෝ ඒගොල්ලෝ කිය මේ ජාතික ජන බලවේගය කියන්නේ අපි කෙලීම නායකයෝ දෙන්න ගේ සංවාදයේ තියමු නෑ අරගොල්ල කියන අපි ආර්ථික කමිටු දෙකේ සංවාදයේ තියමු දැන් මේ වාදෙ දිගින් දිගටම යනවා දිගින් දිගටම ගිහිල්ලා එකම වාදයක් කරෙන්නේ නැති ගාට ගිහිල්ලා දැන් ගිහිල්ලා කවුරුත් බයයි දෙගොල්ලොම බයයි මොකද දෙගොල්ලගෙම තියෙන ප්‍රතිපත්ති ප්‍රකම මොකද දෙගොල්ලම කියන ඒවා එකක කරන්න බැරි බව දන්නවනේ එහෙනම් දෙගොල්ලන්ටම ඕන මේක මග අරගෙන ඔහේ දිගට මැදගෙන ගිහිල්ලා ඒක හේමම පස්සයට දාලා වහන්න මොකද දෙගොල්ලගේ බොරු අහු වෙනවා ඒක නිසා දෙගොල්ලම මොකක් හරි තර්කයක් ගේනවා අපි එක්ක ආර්ථික කමිටුවේ වාද කරමු කියලා අරගොල්ලෝ බෑ 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 අපි නායකව දෙන්නේ කරමු නෑ නෑ අරගොල්ලෝ කියන අපි ආර්ථික කමිටුවේ ඉස්සෙල් ඒක කරමු අන්තිම දින ගණන් සති ගණන් මාස ගණන් ගෙවි ගෙවි යනවා අපට කිසිම වැඩක් නැති කාලය කන කිසිම වැඩකට නැති මේවා අහගෙන ඉන්න අපේ කාලය විනාශ වෙන එක විතරයි වෙන්නේ කිසිම වැඩකට නැති වාද වාදයකින් වාදයකින් මේගොල්ලන්ගේ බොරු බොරු පිට වෙන බව මේ දෙගොල්ලම දන්න නිසා දෙගොල්ලොම බයයි වාදවලට ඒ නිසා මේ වාද කෙරෙන වාදයක් නෙවෙයි අපව රවට්ටන්න ගෙනියන වාදයක් ඒක නිසා මේ වාද නොකරන දීගයක් කරලා උපමාක මේක දෙක නොකරන දීගයක් කවදාවත් කෙරෙන්නේ නැහැ අරය යහම කියන මේ අය මෙහෙම කියන නිකන් දී දෙන්නේ එක නිකන් හරි අලුත මේ යාළු වෙච්ච ගෑනමගේ පිරිලවකේ බොරුවට අරය කියන අපි මෙහෙම දිනයක් දෙන්න අය කියන මෙහෙම දිනයක් දෙන්න දෙන්නම කැමති නැහැ නමුත් දෙන්නටම කරන්න වෙලා තියෙනවා නමුත් වැඩේ කෙරෙන්නේ නැහැ ඒ වගේ තමයි මේකෙත් යන්නේ දෙගොල්ලොම බයයි දෙගොල්ලම බය මොකද බොරු අහුවේ කියලා. ඔන්න ඔහමයි අපේ ජනතාව රවට්ටන්න මේ වගේ කාලේ කන වාද දෙගොල්ලන්ගේ බොරු එළියට දාන්න වෙනවට ඒවා මග අරින්න වාදත් නැහැ. අන්තිමට දෙකුත් නැහැ. අපි ඔහේ බලාගෙන කාලේ කරන විතරයි එතනින් අපේ කාටුන් මෙතනින් ඉවරයි. කාටුන් අද ඉදිරිපත් කරේ කරන ලද මා උපාලි පලිහක්කාර ඔබ සැමට සුබ දවසක්.